යාපනයේම තිබිච්ච වදකාකාරය ඇතුලේ තියාගෙන ගාල ගාල යාව එක තැනක අරන් ඇවිල්ලා පුච්චලම එක දවසින් මැරුවා. එවිඩන්ස් තියෙනවා. ඒ අම්මා තාම ඉන්නවා. ඒ ඒ මරණය දකින්න බැරුව එයාගේ තාත්තා තව ළමයෙක්වත් අන්තිම ළමයෙක්වත් එකතු කරගෙන බෙල්ලවල දාගෙන මැරුණා. එතකොට ඇත්ත සංවිධානයට ඒ කැමති නෑ. දැන් මේම අපි බලමුකෝ. පා බලන්න දැන් ඩෙන්ගු දැන් මෙතන මේ කාලේ දේ වයින කාලේ ඩෙන්ගු මර්ධනයකට එන්ජෝ එකක් අපි අදා ගන්නවා. ඒ ඒගොල්ලන්ගේ ටස්ක් එක තියෙන ඩෙන්ගු නැති කරන්න ඕන. ඒකට තමයි ඒගොල්ලන් සල්ලි දෙන්නේ. එතකොට ඒගොල්ලන් සල්ලි වල ලොකු වාහන ගන්නවා, ඔෆිස් ගන්නවා, ස්ටාෆ්ස් ගන්නවා, දැන් පවත්වගෙන යනවා. එතකොට ඩෙන්ගු මර්ධන කරා නම් ඒ එන්ජියෝ එක වාහන වෙනවා. ඉවරයිනේ ඒගොල්ලන් ටස්ක් එක ඇකම්ප්ලිෂ්ඩ්. හරිද? එතකොට ඒගොල්ලන් කරන ඩෙන්ගු ඉඳන් එන උණ තියෙනවනේ. උණට බේත් ටිකක් දානවා, ඒක පෙන්නනවා, ඒ ඩෙන්ගුත් තියෙනවා, එන්ජියෝ එකත් තියෙනවා. ඕක තමයි අවුරුද්ද අරගෙන. හොඳ ඔෆර් එකක් නම් මම බාර ගන්නවා කාගේ වුණත් මට කමන්නේ මම මේක කියලා තියෙනවා හොඳම ඔෆර් එකක් හොඳ ඔෆර් එකක් කියන විදිහට ඩිෆයින් කරනවනේ දැන් පෝසත් කියලා අනකොට ඔයා මගෙන් ඇහුවොත් ඔයා පෝසත්ද කියලා මං කියනවා මම බිල් ගේට්ස් ට වැඩිය පෝසත් ඇත්තද ඔව් හරිද මං ගාව තියෙනදී මට බෙදන්න පුළුවන් ඕන තරම් මේ මත්තුමා බැසිල් රාජපක්ෂ කතා කරන්න යාව අම්බ වෙන්න මට ජීවි ආයතන සුපුරුදු පරිදි සුවිශේෂී පුද්ගලයන් හම්බයන ඒ සිවිශේෂී පුද්ගලයන් හම්බයන අතරට අපිට හම්බුණා මේ දවස්වල බොහොම කතාබහට ලක් වෙන බොහොම පෙරලිකාර චරිතයක්. ඉතින් පෙරලිකාර චරිතයක් කිව්වහම විවිධාකාරෝ කෝණවලින් ඒ කතා කරන්න පුළුවන්. නමුත් මම කැමති ඒ පෙරලිකාර චරිතය මේ විදිහට හඳුන්වන්න. ඒ තමයි යාපනයේ සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථ. ඔබත් එක්ක ඉන්න අරුණ අයිබෝන් අරුණ අයිබෝන් අයිබෝන් ඉතින් මේ මුලින්ම ප්‍රශ්න කිහිපයක් අහනවා බොහොම සරලව අරුණ කවුද මම ඉතින් සාමාන්‍ය කොල්ලෙක් නේ ඔයා මම කා වගේ මම සාමාන්‍ය එකෙක් සාමාන්‍ය එකෙක් ඇත්තටම කිව්වොත් අරුණ සිද්ධාර්ථ මේ කතන්දර ගොඩාක් එනකොට දැන් නම ආවේ කොහොමද ඔයා කොහෙද දැන් ඒක අහලා වැඩක් නැහැ මොකද හේතුව ඒවට ඔක්කොම බොහොම පුරුදු පරිදි උත්තර දීලා ඉවරයි. නමුත් මට ගැටලු කිහිපයක් තියෙනවා. අතරම අරුන් මේ දේශපාලන වටපිටාව තුළ යාපනය ජීවත් වෙන අහිංසක මිනිස්සු පිළිබඳව වා කතා කරනවා. ඕගොල්ලන්ගේ කුලය පිළිබඳව කතා කරනවා. ඕගොල්ලන්ට ඒගොල්ලෝගේ ඇතිවෙච්ච ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. බැරියර්ස් පිළිබඳව කතා කරනවා. මොකද්ද ඔයාට ඇත්තටම තියෙන බැරියර් එක? බාධාව ඒක තමයි නිරෝෂණ අයියේ මේ මේවයි දැන් ඔතන බාධාව කියන්නේ මේ රටේ මම නිතරම මේක කියනවා අසාධාරණ ඉලක්ක වෙච්ච ජනතාව පිරිසක් ජීවත් වෙනවා එන 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 බරගාන ඒ එක එක ලේබල් ගාලා මිනිසුන්ට අසාධාරණ එක එක මිනිසු කරා ඒ මිනිස්සුන්ට වෙච්ච අසාධාරණ වලට උතුරේ ඉඳලා දකුණේ වෙනකන් සාධාරණත්වයක් වෙලා නැහැ සාමාන්‍ය මිනිසුන්ට. ඉතින් මම ඔය ආයුවේ කවුද අරුණ සිද්ධාත් කියනකොට මම ඒ අසාධාරණට ඉලක් වෙච්ච සාමාන්‍ය මිනිසුන්ගෙන් එක්කෙනෙක්. එතකොට මම ඒකට සාධාරණත්වයක් ඉල්ලනවා හැමතැනම. මට පේනවා මමත් ඒ වගේ අසාධාරණට ඉලක් වෙච්ච මිනිසෙක්. ඔයා කිව්වා වගේ කුල ප්‍රශ්නය, එල්ටීටී ප්‍රශ්නය, දේශපාලන ප්‍රශ්නය, ওই වගේ විවිධ ප්‍රශ්නවල සාමාන්‍ය පෞලක ඉඳලා සාමාන්‍ය විදිහට ජීවත් වෙන සාමාන්‍ය මිනිසෙක් මුණ දෙන ප්‍රශ්නය හැබැයි ඒක හරි දරුණුයි. ඒක දරුණු ඉඳලා ඒ සටන අපි අතට ගත්තා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම සාමාන්‍ය තැනකින් එන අය සටනක් ගන්න නැහැ. අපිව පුරුදු කරනවා ඒ ගුටි ගාගෙන ඉඳපන් කියන තැනකට. ඉතින් ඒකට පෙරලිලා අපි නැවත මේව කරනකොට පොඩ්ඩක් අපි ගැන මිනිස්සු කතා බහ කරන්න පටන් ගන්නවා. වඩා සාධාරණ ඉෂ්ට වුණාද? නෑ ඉෂ්ට වෙලා නැති ඉඳනේ තාම මේ සටනේ ඉන්නේ. මට විතරක් නෙමෙයි මං වගේ මං අර කිව්වේ මේ කොනේ ඉඳලා අර කොනේ වෙනකන් මිනිස්සු මැරුණා මොනාටද මැරුණේ කියලාවත් දන්නේ නැතුව මැරුණා. ඒ වගේ අනන්ත අප්‍රමාණ මිනිසුන් ද අසාධාරණ වුණා. ඒකෙන් බෞතරයකට සාධාරණයක් වෙලා නෑ මේ රට. අපි දන්න යාපනය තුල අවුරුදු 30ක විතර කණ්ඩායම් ඉන්නවා. පක්ෂ තියෙනවා. ඒවැ මන්ත්‍රීවරු ඉන්නවා. මන්ත්‍රීවරු දෙමළ ජනතාව නියෝජනය කරනවා. ඉතින් ඔයා කියනවා අපිට සාධාරණ ඉෂ්ට වෙලා නැහැ කියලා. එහෙමනම් කොහොමද ඒගොල්ලෝ හැමදාම ජනතාවගේ ඡන්දේ පාර්ලිමේන්තුවට එන්නේ?
ඔබ ඉතින් ඡන්දේ අපිට ඡන්දේ දාන්න අපිට පුරුදු කරේ තුවක්කු යටේ. අපි ජීවත් වුණේ අවුරුදු 30ක් කෙලිම අපේ මූණට තුවක්කුවක් පෙන්නලා ජීවත් වෙන විදිය තමයි. අපිට තිබුණේ නැහැ අපි අදහස් පළ කරන්නවත් ඔයි දැන් ඔයි කියන ප්‍රජාතන්ත්‍රවාදේ ප්‍රකාශන කරන අයිතිය කිසිම දෙයක් අපිට තිබුණේ නැහැ. ඒක කො පට්ටපල් බොරු. හරිද? ඉතින් අර අය කියන දේ තමයි අපි කරන්න ඕනේ. අපි කරාගෙන හිටිය කණ්ඩ විතරයි අපි කට ඇරියේ. ඉතින් ඒකට අපි පුරුදු වුණා. දැන් මට බෑ මේ ඡන්ද කොලේට ගියාම එතන නම අතරක් තියෙනවා නම් මට බෑ ඒ නම අතර කපල තව මට කැමති නමක් ලියලා ඒකට මේක ගහලා යන්න. ඒ අතරක් තියෙනනේ අතරින් එකකට තමයි ගාන්න වෙලා තියෙන්නේ. උතුරේ ඒ අතරම තමයි මාරුවෙන් එන්නේ. ඒ අතරින් තව එක්කෙනෙක් එන්න පාක් එන්න දෙන්නේ නැහැ. කොහොම මරනවා? බව ගොඩක් කරියට මරනවා. 190 මරලා දානවා. එහෙමත් නැත්නම් අතුරුදාන් කරලා දානවා. ඒ වගේ. ඒ කියන්නේ එයාගේ එයාව සීන් එකේම අයින් කරලා දානවා. ඉතින් ඒකයි අර ඕගලන්ට අර හැමදාම පේන්නේ. එතකොට කොහොමද අරන් මේගොල්ලන් මේ හැමදාම මේගොල්ලන් දිනල එන්නේ කියනකොට මේක තමයි හේතුව. හේතුව. එතකොට හරුණ ඇත්තරම මේ ඔයා කාගේ නියෝජනයක්ද? අර මම පළවෙනිට කියලා ඉවරයි. මම නියෝජනය කරන්නේ මාව. මාව කියන්නේ මං වගේ පීඩිත පන්තියේ මම අර හැමදාම මේක කියන අර කියන්න වෙනවා. මගේ සියලා දෙන්නම රාමැද්දා. ඒ රාමැද්දලා තමයි අපි තල්කොළ වලින් අදපු නිකන් අපි කියන දෙමළ වලින් කොට්ටිල් කියලා. ඒ කියන්නේ තල්කොළයි මැටි වලින් තමයි ගේ. අපි 15ක් 20ක් ගේ ඇතුළේ ජීවත් වුණා. අපිට 1987 වෙනකන් අපිටම කියලා ටොයිලට් එකක් තිබුණා. මේවා කියන්න මම ලැජ්ජ වෙන්නේ. ඒ කියන්නේ මේක තමයි අපිට තිබිච්ච සෝෂල් ඉන්ජස්ටිස් එක. ඒකට හේතුව අපි නෙමෙයි. මට ටොයිලට් එකක් නැති වෙන්න හේතුව මම නෙමෙයි. අපේ අම්මගේ සහෝදරය 7 දෙනෙක් ඉන්න හොඳට වැඩ කරන අය. හැබැයි ඇයි අපි දුප්පත් වෙලා හිටියේ කියලා බලනකොට අර මං කිය කොළ ක්‍රමයේ අනුව දැන් ඔයාට ඉඩමක් තියෙනවා. ඔයාගේ ඉඩමේ අපි වැඩ කරනවා. අපි පවුල් පිටින්ම අපිට කුලියක් නැහැ. අවුරුදු ගණනාවක් මගේ પરම්පරාව ඔයාට වැඩ කරනවා. ඔයා ඒකෙන් මගේ ශ්‍රමය සූරගෙන ඔයා ධනෙ අදාගෙන ඒ ධනෙ අරා අධ්‍යාපනය අදාගෙන ඒ අධ්‍යාපනය අරා දේශපාලන බලය අදාගෙන ඔයා ඊට පස්සේ අද විග්නේෂ් කරන්න ගියාවිල්ලා මට කියනවා අරුන් සිද්දා හැමදාම කරන චෝදනාවක් කණ්ඩායම කතා කරන්නේ දෙමළ ජනතාව ගැන. හැබැයි ඒගොල්ලෝ ඉන්නේ කොළඹ. ඔව් ඉතින් ඒක නෑත් ඉතින් ඔයගොල්ලන් ඔයලා බලන්න උතුරේ ඒගොල්ලන්ට ඔෆිස් එකක් තියෙනවද? ජනාවම ඉවක් කරනවද? උතුරේ ජීවත් වෙනවද? උතුරේ ප්‍රශ්නේ හරියට දන්නවද? කිසිම දෙයක් නැහැ නේද? විග්නේශ්වරන් කියන උදාහරණයකට මම ඉන්නේ. විග්නේශ්වරන් නෙමෙයි හැම කෙනාම ගත්තොත් ඉගෙන ගන්න ඉර එයාගේ තාත්තා තාත්තගේ තාත්තා තාත්තගේ තාත්තගේ තාත්තා කියලා ගන්න ඔක්කොම දකුණේ කුරුණෑගල් මේ ඇවුත් රොයල් කොලෙජ් එක ට්‍රිනිටි කොලෙජ් එක ගාල් රිච්මන් කොලෙජ් වෙනකන් ගිහලා ප්‍රධාන පෙළේ පාසල්. ඔව්. හරිද? මම හිතන්නේ මේ දකුණේ දේශපාලඥයන්ට පවා මේ කොළඹ හතේ ගෙවල් තියෙනවද කියලා මම දන්නේ ඔක්කොම උන්ට තියෙනවද කියලා. හැබැයි මේ හැම කෙනාටම තියෙනවා. බාන්ස් ප්ලේස්, කුයින්ස් ප්ලේස්, කේම්බ්‍රිජ් ප්ලේස් ඕනේ තියෙන. බින්දුණු තරගහට ඔයා කැමතිද? මම ඉතින් මම අර නිතරම කියනෝනේ මගේ ටීචර් කෙනෙක් තමයි ඉතින් රාජිනි දරාණගම. රාජිනි රාජසිංහ මගේ තාත්තගේ නම. ඉතින් ඒ වගේ මේ පොත් ලිව්වා කියලා, කවි ලිව්වා කියලා මිනිස්සු අනන්ත ප්‍රමාණ මෙරුවා. කවුද මෙරුවේ? LTT විතරන්නේ මේ දැන් මොවි බොවි TNA කියන සංවිධානය. ඒක ඇතුලේ ඉන්න TNA කියන සංවිධාන අක්ෂය සන්දානය. ඒ සන්දානය ඇතුලේ ඉන්න ආයුධ අරගෙන මිනිමරපු කණ්ඩායම. ඒකයි මට අර හරි මම සටන් කරන අය මොනාටද කියලා මේකටයි. මිනිස්සු වා මට අකමැති දේ ලිව්වා කියලා මං ආවිල මරනවා නම් කොහම මොන වගේ සමාජයක්ද ඉතල බල. ඒක හරිම මේ දරුණුයි. මම යාට යෝජනාවක් කරනවා. ඒ තමයි දැන් ඔයා මෙච්චර සිවිල් ජනතාව වෙනුවෙන් පීඩිත ජනතාව වෙනුවෙන් හඬක් නගලා අද ජනප්‍රිය චරිතයක්. දේශපාලන කරලිය තුල සහ සමහරලාට ඔයා වදයක්. ඉතින් මං බින්දුණු තරගහ channel 4 වගේ දෙකට ගියොත් මොකද වෙන්නේ? ඒයිද? ඒක තමයි. ඒක සතුට වෙනවා. ඒක තමයි මම කියන්නේ. ඒ අය channel 4 වගේ අය නැත්තම් CNN BBC ගහන්න ඕනේ ડોකියුමෙන්ටරි මම අර කියන්නේ. ડોකියුමෙන්ටරි දාක් ගන්න බඩු තියෙන බින්දුණු තරගහ. ඒක ඔය බින්දුණු තරගහට මේ ડોකියුමෙන්ටරි එකක් ගහන්න නැත්තේ. අනේ නිරෝෂණයි ඇත්තට මට ගාන්න කවුරු හරි ෆන් කරනවා මම ගාන්න. අම්මපා. මට තියෙනවා තාම තව අවුරුදු 10ක් ගියන මේ මිනිස්සු මැරලා යනවා. එච්චරට අමුවේ මේ කතා එක අම්ම කෙනෙක් ඉන්නවා. එයාගේ පුතාලා 3 දෙනෙක්
යාපනයේම තිබිච්ච වදකාකාරය ඇතුලේ තියාගෙන ගාල ගාල යාව එක තැනක අරන් ඇවිල්ලා පුච්චලම එක දවසින් මැරුවා. එවිඩන්ස් තියෙනවා. ඒ අම්මා තාම ඉන්නවා. ඒ මරණය දකින්න බැරුව එයාගේ තාත්තා තව ළමයෙක්වත් අන්තිම ළමයෙක්වත් එකතු කරාගෙන බෙල්ලවල දාගෙන මැරුණා. මේ අම්මා ඉතුරු වෙලා ඉන්නවා. ඒ වගේ දැන් ඔයා ඔහොම කතා කරනතර මේ ළඟදී පොතක් මම දැක්කා යාපනයේ මහේස්ත්‍රාත් කෙනෙක් මෙහෙම තමන්ගේ රාජකාරිය කරන්න බෑ කියලා රිසයින් වෙනවා අසුවිමේ ලිපිය දෙනවා මම හිතන්නේ ඕගොල්ලෝ දෙතන ඉන්නවද මම දන්නේ නැහැ හේතුව මේ අන්න ඒක තමයි උතන තමයි අර මම රාජිනීගේ කතාව කියන්නේ රාජිනී එන්නේ 1987 හොඳටම යුද්ධ තියෙන කාලේ ඉන්දියා නමුදාවේ ඉන්නවා මේ එල්ටීටී සංවිධාන ඇතුළුවත් ආයුධ සන්නත්ත කල්ලි විතරක් 32ක් වැඩ කරා 32ක් හිටියා යාපන ආයුධ අතට අරගෙන මේ සටන් කරනවා කියාගෙන හරිද ඒ වගේ කාලෙක ඉංග්ලන්ඩ් බ්‍රිතාන්‍යාවේ ඉඳලා ඒ ජොබ් එක අත්හැරලා යා මාචාරිවරියකේ ඒක අත්හැරලා යාපනයේ වාලා තිබිච්ච මෙඩිකල් කැම්පස් එක එයාගේ අතින්ම ඇරිලා අතුගාල ළමයි එකතු කරගෙන ඒ ෆැකල්ටි එක එයා රන් කරා පුෂ් බයික් එකෙන් තමයි එයා ආවේ ඒ පුෂ් බයික් එකේම තියලා තමයි එයා වෙඩිතරල වෙඩි තියලා මැරුවේ යුනිවර්සිටි එක ඉස්සරහා පිට එයා තමයි යුනිවර්සිටි ටීචර්ස් ෆෝ හියුමන් රයිට්ස් කියලා UTHR ඒ ජෆ්නා බ්‍රාන්ච් එක ඇදුවේ ඒගොල්ලන් තමයි එයායි තව ප්‍රොෆෙසර් දයාසෝම සුන්දරම් ප්‍රොෆෙසර් රාජන් හෝල් ප්‍රොෆෙසර් ශ්‍රීධරන් වගේ කණ්ඩායම් මේ ඔක්කොමලා දන්නවා මේ පොත අපි ලිව්වනම් අපිව මරනවා කියලා නමුත් ඒ පොත ඇයි ඒගොල්ලන් ලිව්වේ අපේ ඊළඟ පරපුර දැනගන්න ඕනේ මොකද්ද මෙතන ඇත්තටම වුනේ කියලා අද වෙනතුරු යා මේ 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 ලංකාවේ කන්ෆ්ලික්ට් එක කියන ලියපු ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් ඩොකියුමන්ට් එකක් කියන්නේ පිළිගත් ක්‍රෙඩිබල් එවිඩන්ස් එකක් කියන්නේ කවුරු නම කරුවොත් ඔයා කවුරු කරුවොත් ඒගොල්ලන් පක්ෂපාතී නැතුව ඒක රෙකෝඩ් කරා පොතේ එතකොට අපි සමාජ කර මම මෙතන අසාධාරණයක් වෙනවා එහෙනම් මම මෙතන ඉන්න ඕන මම සටන් කාර්යයක් න සමාජ අසාධාරණත්වයට විරුද්ධව සටන් කරනවා සමාජ සාධාරණත්වය මම කැමතින මම මෙතන ඉන්න ඕන මෙතන දාලා පැනලා යන එක නෙමෙයි මගේ මේක දැන් මමත් දන්නවා මාව මරයි පැහැදිලිව දන්නවා මොනාරි කාරණා මේ මේ මොනාරි වෙලා වගා කිය ඉස්සරව එක්කෝවා ඉස්සරව දෙයක් කිය හරි එතකොට මටත් පුළුවන් මේක අත්තරලාද යන්න අද ඒතුත් මටත් පුළුවන් ෆැමිලි එක පිටින් කොයි හරි කියලා ජීවිතේ. හැබැයි එහෙම ඔෆර්ස් තියෙනවද? ඕන තරම් තියෙනවනේ. හැබැයි අපි සටන තියන්නේ මෙතනයි. එතකොට මම මගේ අර්ධ සාක්ෂියට එකඟව මම කරන රැකියාව හරියටම මම කරා නම් ධර්මානුකූලව මට නිදා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව ඇරියස් එකක් නැහැ මට. මාව මැරුවත් හරි මම සතුටෙන් මැරෙනවා. මොකද? මගේ ප්‍රශ්නෙට උත්තරේ හම්බුන්නේ නැහැ. මහේස්ත්‍රාත්තුමා මේ ස්ට්‍රීම් පිළිබඳව මොකද්ද මෙතන මේ තියෙන ප්‍රශ්නේ මොකද්ද නෑ ඒක මේ කතාව ඇතුලේ ඒකට උත්තරේ හොයන්න පුළුවන් දැන් මම මගේ වැඩ හරියට කරා නම් මම කොතනවත් පැනලා යන්නේ නෑ ජීවිතේ මම සටන් කරනවා ඉතින් මැජිස්ට්‍රේට් කෙනෙක් දැන් මා අරුන් සිද්ධාර්ථ බේරන්න සංවිධාන නෑ හැබැයි මැජිස්ට්‍රේට් කෙනෙක්ව බේරගන්න බා කවුන්සිල් තියෙනවා ඉන්ටර්නැෂනල් ජූරිස් කවුන්සිල් තියෙනවා ඕනතරම් සංවිධාන තියෙනවා ඉතින් ඒකයි කතාව ඉතින් තියෙන කතාව ඒ කියන්නේ එතනට තමන්ගේ රාජකාරිය පිළිබඳ ප්‍රශ්නයක්ද ඔබතුමා කියන්නේ මම අර කිව්ව යුද්ධ කාලෙත් මිනිස්සු වැඩ කරා ඕනතරම් මිනිස්සු වැඩ කරා ඕනතරම් ඒ කියන්නේ තමන්ගේ සමාජ වෙනුවෙන් තමන්ගේ සහ මිනිස්සයා වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු අනන්ත ප්‍රමාණයෙන් ඉන්නවා දාල කවුරුද මට අනිත් ප්‍රශ්නේ තමයි මේ ගැටලු ඔක්කොම තියෙන අවුරුදු 137ක් ඕගොල්ලෝ බොහොම කුලය වලින් වහල් සේවයේ දොච්ච කට්ටිය දැන් පවතින ප්‍රශ්න වලට අයෝ අධිකරණයට යන්නේ නැත්තේ බොහෝ පහසුවෙන් යන්න පුළුවන් අධිකරණය ස්වාධීනයි මේ කුල ප්‍රශ්නේද නැත්නම් ඕනම ප්‍රශ්නයක හැම ප්‍රශ්නකටම නෑ මම හිතන්නේ මම මේක මම දන්නේ නැහැ අධිකරණය අපහාස කිරීමක්ද කියලා හැබැයි මගේ මතය මම කියනවා ආයි තින්ක් මම හිතන්නේ මේ රටේ නීතිය හැම කෙනාටම පොදුයි කියන කාරණාව මම විශ්වාස කරන්නේ නැහැ ඒ වගේ පට්ටපල් බොරුවක් මේ ලෝකේ නැහැ අර දෙකේ නීතිය හැම කෙනාටම පොදුයි කියනෝනේ. ඒක පට්ටපල් බොරුවක්. එහෙම නැහැ. මේ නීතිය සල්ලිමෙන් කියන්නේ නේ. ඔව් ඔව්. ඒක තමයි මං කියන්නේ. ඒක පට්ටපල් බොරුවක් කියන අර ඒ කියන්නේ වා අර දේශවලමයි නීතිය ගත්තම දැන් නීති අනුකූලව අපි වාල්ලු. හරිද? නීති අනුකූලව ඒකේ ලියලා තියෙන මේ අය ස්ලේව්ස් කියන්නේ. හරිද? එතකොට කොයි දෙතන තියෙන්නේ සමානත්වය? නීතිය හැම කෙනාටම සමානයි කියන්නේ කොහමද? නැහැ නේද? ඒක මං හිතන්නේ. ඒ වගේම දැන් කාලේ
සල්ලි තියෙන එක්කනාට බලේ තියෙන එක්කනාට දේශපාලන බලේ තියෙන එක්කනාට ඉගෙනීම බලේ තියෙන එක මේවා බලේ මේවා තියෙන එක්කනාට තියෙන නීතියයි සාමාන්‍ය මේව නැති සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන නීතියයි පොදු නැහැ මට ප්‍රශ්නයක් අහන්න මට මතක විදියට ඇට්ටෙකින් මේ වහල්භාවයෙන් නැති කරන මේ එකක් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා ඒක දැන් ක්‍රියාත්මක වෙනවා 1957 බණ්ඩාරනායක මාත්‍යා ගෙනාපු මේ කුලවාදයට විරුද්ධ පනතක් තියෙනවා ඒ වුණාට මේ පනත අද වෙනතුරු හරියට ඒ යාපනයේ ක්‍රියාත්මක වෙලාම නැහැ එක 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 පාරක්ද කොයිද මේ පනත ආපු ගමන් ක්‍රියාත්මක වුණා එහෙම වුණා නම් අරුණ සිද්ධාර්ථ කෙනෙක් නැහැ ඔව් නේ ඕන්නේ නැහැ මම අර මම කිව්වේ මම අපි හරි 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 සරල ජීවිත ගත කරපො පොත කියවගෙන නේ ඉන්නවා පාඩුවේ ඇයි දැන් ඔයාලට ලියන්න බැරිද ඉස්සර වගේ ලියනවා ලියනවා දැන් ලියමින් ඉන්නවා ලියනවා මාධ්‍ය ජීවිතය තුල ඔව් ඉතින් ලියනවා ලියනවා ලියන්නේ නැතුව නෙමෙයි ලියනවා ලියමින් ඉන්නවා ඉතින් ඒක ගොඩක් ඒ කරුණු කාරණාත් එක්ක ලියන්න ඕනේ අනිත් ඒ වගේ අපිට එකපාරට ලියන්න බෑ ඉතින් ඒක හරි හાર્ඩ් වර්ක් මොමල් දැන් පොතක් ලියාගෙන අවිල්ල දැන් නවත්තලා තියෙන්නේ මට ලැප්ටොප් එක ගන්න ඒක ටයිප් කරා ගන්න තිබිච්ච මගේ ඩෙස්ක්ටොප් එක කැඩුනා ඉතින් ලැප්ටොප් එකක් ආගෙන හරි දෙනකන් මට නිකන් හිතෙනවා මේ ඒක නිකන් අර මේ ඔයාගේ ඒ කියන්නේ මේ ගොඩක් අය කියනවා එන්ජිඕ වලින් මුදල් උපය ගන්නවා කියලා කාරණේ ඇත්තද ඒක අර උන්නාන්සේ කිව්වේ මමද අපි දිස් සාමුදුරු කිව්වේ අර සංඉන්දියාව වැඩේ කරනවා මිනිස්සු ඒක දැන් ඒක 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 ආටිෆිෂල් සංඉන්දියාව හදන ප්‍රොජෙක්ට් එකක් අදලා එන්ජිඕ එකට දීලා එන්ජිඕ සල්ලි ටිකක් දීලා ඒ අය කියන වැඩ ටික කරලා දැන් ඕමනේ දැන් මෙතන බලන්න ලංකාවේ සංඉන්දියාවට මේ කොච්චර එන්ජිඕස් තියෙනවද මේ පොවර්ටි දුප්පත්කම නැති කරන කොච්චර ඉන්නවද ඔය වගේ දැන් මේ යුද්ධගෙන සාමගෙන සාමගෙන කීතන පීස් කවුන්සිල් සදාගෙන ආපෝ යන්නේ දැන් කොහොමද එතකොට ඒගොල්ලන් වැඩ කරලා තිබුණ සාම මෙතන සම්පූර්ණ සාම ඇදලා තියෙනවා හැබැයි අරුණ මේකේ අවසානයක් තියෙනවා ඒ ඒ ප්‍රශ්නෙට උත්තරේ දැන් මම ඒ අයට කැමති වෙන දේ නෙමෙයි මම කරන්නේ ඒක දැන් මට කැමති වෙන දේ තමයි මම හැමදාම කරන්නේ දැන් එතකොට ඇත්ත සංඉන්දියාවට ඒ අය කැමති නෑ දැන් මේම අපි බලමුකෝ පා බලන්න දැන් ඩෙන්ගු දැන් මෙතන මේ කාලේ දැන් වයින කාලේ ඩෙන්ගු මර්ධනයකට එන්ජිඕ එකක් අපි අදා ගන්නවා ඒ ඒගොල්ලන්ගේ ටාස්ක් එක තියෙන්නේ ඩෙන්ගු නැති කරන්න ඕන ඒකට තමයි ඒගොල්ලන්ට සල්ලි දෙන්නේ එතකොට ඒගොල්ලන් ඒ සල්ලි වල ලොකු වාහන ගන්නවා ඔෆිස් ගන්නවා ස්ටාෆ්ස් ගන්නවා දැන් පවත්වගෙන යනවා එතකොට ඩෙන්ගු මර්ධන කරා නම් ඒ එන්ජිඕ එක වාණ්ඩ වෙනවා ඉවරයිනේ ඒගොල්ලන් ටාස්ක් එක ඇකම්ප්ලිෂ්ඩ් හරිද එතකොට ඒගොල්ලන් කරන අර ඩෙන්ගු ඉඳලා එන උණ තියෙනවනේ උණට බේත් ටිකක් දානවා ඒක පෙන්නනවා ඒ ඩෙන්ගුත් තියෙනවා එන්ජිඕ එකත් තියෙනවා ඕක තමයි අවුරුදු අවුරුද්දක් විතර බලන්න සාමය හදන්න එන්ජිඕස් කොච්චර ආවද තාම හදනවා සාම යුද්ධෙත් ඉවරයි ඒ තුන් සාමය හදන්න ඉතින් අර ඩෙන්ගු එන්ජිඕ වගේ තමයි ඩෙන්ගු තිබුණොත් තමයි එන්ජිඕ එක තියෙන්න පුළුවන් මදුරුව මැරුණොත් ඉවරයි හැබැයි එතකොට අරුන් කියපු කාරණාත් එක්ක මම කියන්නේ දැන් ඔයා කාගේවත් ඉත්තේක් නෙමෙයි අපි එහෙම නෙමෙයි නෝෂන් නේ දැන් අපි එහෙම නෙමෙයි අපි අපිට මේ එන්ජිඕ පවත්වාගෙන යන්නද මේක හරි අමාරුයි හරි දුෂ්කරයි වට වෙනවනේ දැන් මම බස් දෙකක් කී අරන් ආවා ඇත්තටම බස් දෙකට 140,000 එක බස් එකට ඒතර බස් දෙකටම 280,000 අපිට කවුරුත් දුන්නේ නැහැ මේ ෆන්ඩ් එක අපි හොයා ගන්න අපි Facebook වල ඉල්ලුවා සල්ලි ටිකක් ආයෙන් හරි තියන්නේ 80,000 මේ එකතුනේ මගේ ෆෝන් එකෙන් බලන්න පුළුවන් දැන් 102,000 මම නැහැ දැන් මං ගියෙල්ල මේ සල්ලි ටික දෙන්න මගේ එක්ක මගේ වයිෆ් ගේ මොන රත්තරම් බඩු ෂේප් එකක් දාලා ඉල්ලලා උගස් දාලා තමයි දෙන්න ඕනේ දීලා තමයි ඊට පස්සේ මං ඒක වටෙන් උයන්න ඕනේ මේක හරි අමාරු මේ කිව්වට මිනිස්සුන්ට තේරෙන්නේ මගේ ළඟ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ එතකොට ඇයි මේම අමාරුයි එතකොට ඔයාට අමාරු අමාරුයි මේ අමාරුයි කරන්නේ කියලා අමාරුයි කරන්නේ අර මම කිව්වා මම බැට කෑවා දැන් මේ ළමයි අද ආවා මට මේ ඒ සක්සස් එක ඒ ඉන්නකොට පෙවුණා දැන් මේ ළමයි ආවනේ මේ ළමයි සිංහල ළමයිත් එක්ක සිංහල ළමයින්ගේ සිංහල දෙමළ නැහැ නමුත් දකුණේ ළමයිත් එක්ක මේ ළමයි මික්ස් වුණා එකතු වුණා සෙල්ලම් කරා දැන් මේ ළමයි ගිහිල්ල දැන් මෙතන ළමයි 100ක් ආවා කියන්නේ මේ ළමයි 100 ගාම කතා 100ක් තියෙනවා ඒ කතා 100 ඒගොල්ලන්ගේ යාළුවන්ට කියන්නේ යාළුවන්ට ගුරුන්ට ඉස්කෝලේ ඉස්කෝලේ ගමේට කියන්නේ එතකොට කියනකොට කියන්නේ පිස්සුද අපි දකුණට ගියා සිංහල මිනිස්සු හරි හොඳයි අපි පන්සලට ගියා අපි කෑවා ඒ එහෙමනේ ඒ බොරු කියන්නේ නැහැ නේ ගිල් ඉතින් ලියනවා කතා ලියනවා චිත්‍රාන් දිනවා ඉතින් මට ඒකේ ලක්ෂ දෙකට වැඩිය වටිනවා මෙතන අර ඔයා කිව්වගේ මෙතන මේ 100 එක මම හිතන විදියට හිතුණා නම් මට ඒක සක්සස් හැබැයි එක්කනේ නෙමෙයි අනන්ත ප්‍රමාණය මේ වගේ අපි කරලා ඒ සක්සස් එක අපිට දී වෙලා තියෙන අනික මෙතන විශේෂ කාරණාවක් මම කියන්න ඕනේ LTT වල ඍජුව සම්බන්ධ වෙච්ච දෙමෝපියෝන්ගේ ළමයි මෙතන ඉන්නේ. තාත්තා LTT සංවිධානයේ ඉඳලා මැරිලා, එක්ක අම්මා මැරිලා, එක්ක දෙන්න මැරිලා.
ekko denna mel ekko punaruthapane vela ekkenek kahawa eya LTT sangvidhane polisiye lokke eyai wife eyage lamai apit ekka awilla dakunata awilla mewa kara e aya palawini wathawata singala manusu ekwa dakka metana palawini wathawata kolambata apu lamai inna ara dara man kiyuwe ara polisiye LTT polisiye ekkenata api amudawata kiyala geyak hadala dunna den randu karapu degolloma ekathu vela innawa ada dekho tuh enda kemati kemati apa ya watain palemak nih watain nih itu karena palemak oh ekak ani ke watain nih minus ini nih deh mereka video saman deh bicara nanti ya deh wa single mama deh malah api deh nih gak kata kia api dana kata mereka agan beran nih mereka buru beran tuh api deh nih ya lu ada mereka tuh kisim saman tanya nanti ya ya eh ya tamai nemat mereka aus na argan ini eh mukoda eh ya ke kevalla kaurut merelan nih ada English paling kia prosne kudne ada English paling kia no war is always sweet for those who are not participated in it kia lah eh itu prosne eh khawatir me yudde level ada sweet sabagi itu nih anna ari sabagi itu nih evala sabagi vela nih evala antari sweet deh kabe oya gue vigha epic nih mau buat mama atter mana oya, awam swadina budgale, bahkan ini vidhir. Ekorte, awat hari dawasuk me desa pala me batavita awat tek, ita anit dama chandya kinnu, janadibuti warna kinnu, mahameti warna kinnu. Ekorte, oya te enawa, honda offer eka. Kage offer eka baragan. Honda offer eka, nang mam baragan mau kage umutri mana kaman ne mam mek kiel ati eno. Honda mau offer eka. Honda offer eka kiel kiwiwe, bahutika sampad. Nah, eka vitaran ne me ne honda offer kien. Eka de keke na keke bide define karna wane deng posat kila anu kota waya mageng ewu toya posat de kila mangkuno mama Bill Gates te bide posat ati to mangga wati yene de mata beden de pulang wana tara minisun ta iteng eka attitude te kak ne nirosana ye ewa ge mama honda ofa kila kian ne mama ara meka hamadame kian all the struggles are for the power api struggle karna bale bine tamai apa ya balem wenwimmu nemi tapi wedak keran mau balem itu wedak keran beri tenar tapi ya bilang ira wenu itu kota ini balem api itu one ini balem api itu atpet keran ne monat itu kian ngerti ya nuwa monat tapi balem illan ne illan itu kota ini balem hara mage minusun te mata keran buat assurance kat dene pulu angin kian nuwa itu balem hamunut tuh kami video itu kami katakan apa civil civil vesio pilih bandu itu rak katakan nu unge itu aja kan tiga aran dene kian ekat orang assurance kat dene pulu. Mama macam kali mage de if de arakian ne me I judge myself what I am capable to do. Ejen mama mata monade karan de pulu angkine ne ke balle tamai mama awa manin ne. Abai people judge me what I have done in the past. Mama mukadde keragan awe kine kan wo tamai mama minus manin. Itu kota mage past ke mage history ke dia. History karan belu teren mama mukadde karla dia. Mata hondo mau fasa ambil aja. Mata Ranil Wickrem Singh mati awa karla dia. Hondo mau fasa. Agama itu inna kali. Evela yang mikwa mati ke inda arun kia. Mata mati ke inari atas pas kata kalau kita tanya yang one to one. Enne gila youth council denang wa beda keran oke arah kia. Tanya me ma kau de ma itu pas sisi nama itu ma Mahendra Rajapaksa nama itu ma. Mesir Rajapaksa kata kalau. Mana ya ambu enda mata me chance ya kamu nene. Nanti ya no. Ambu ma mata appointment ya lab ekapara lab nanda koi itu mata ya anda beru lagi ya mukul evela ya apa nende lah mata enda basse kita salin itu tuh emang gudak kiri tuh appointment miss nene. Atta mau kata lagi. Eka post-war symptom eka yudhyak pena tengwala meva thiyenawa oya ona ratawate yalanda yuddha vechcha ratawal wala yuddha yurunayen passe karanna ona weda piliwala wedi eken palaweni kotasa thamai psychosocial programs ekak kari karenne me rate ekak dakune karenne uthure karenne minissu merunna gewal wala merunna minissu hama tana hama kenagema itawal wala eka thiyena e vairaya kentiya kopaya hama deema thiyena matath thiyena samahalata eka mama nodanuwath eliyata ena Ewa api mama nang bauth darshan ara ewa poddak ewa karagatta. Wes samanya minusu hama kenal da. Mama ora ara hama dama kiwe ma metana inno lamai tatala amma tata dennama nathi lamai inna. Ekaṭa e lamai
වැරදි එක්කෙනෙක්ගේ අතට වුණා නම් ඒකට පුළුවන් ඒකට වුමනා කරන විදිහට මේ ළමයින් හදා ගන්න. ඔක තමයි එල්ටිඩි කාලෙත් උනේ. දැන් සුසයිඩ් කෙනෙක් වෙන්නේ මිනිස්සෙක් වැරදි කෙනෙක්ගේ අතට අවු වෙනකොට. ළමෙක්. ඒක මිනිස්සෙක් නෙමෙයි. ළමෙක් කවුනාම ඊට පස්සේ ඒගොල්ලන් ඕන විදිහට ඒක හදාගෙන සුසයිඩ් අවසාන වශයෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයා සෑම ආගමකටම ගරු කරනවා. ඒ අතර විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයට ගරු කරන කෙනෙක්. ඔයාගේ පොඩි පුතාගේ නම දාලා තින්නේ ධම්මපදය ආශ්‍රයෙන්. හරිද මම? හරි. එම නිසා මම ඔයා ගැන ශ්‍රී ලාංකිකෙක් විදියට. වත් ශ්‍රී ලාංකිකෙක් මා ශ්‍රී ලාංකිකෙක්. හැබැයි අපි විශ්වාසය ගොඩනගාගෙන යම් කිසි තැනකට ඉලක්කගත වෙලා ඉන්න වෙලාවයි. ඔයත් යම් කිසි තැනක ඉලක්කගත වෙලා තියෙනවා මමත් එහෙමයි. එතකොට මට ඔයාව කාගේවත් ඉත්තේක් කාගේවත් ගැත්තේක් නොවි පාර්ලිමේන්තුව නියෝජනය කරන්න පුළුවන් වුණොත් අන්න එදාට මේ මම මේ කතා කරපු දේ බොහොම ඵලදර වෙනවා. එහෙම නැති වුණොත් නැවත වරක් මම ඔයාගෙන් අහනවා අර ධම්මපදයේ ගැන කියපු දේ වගේ සත්‍යක් වෙනවද? මේකද දැන් බුද්ධ කියලා තියන්නේ එව බලලනේ එව බලව එව බලව. කියන්නේ ඇවිල්ලා බලන්න කියලා මම ඔයාට ආරාධනා කරනවා. මේක බලන් ඉන්න ඕන කෙනෙක්ට ආරාධනා කරනවා. ඉස්ලාම ඇවිල්ලා මාව බලන්න යාපනයේ ඉන්න මාත් එක්ක කන්ද අපේ ගෙදර ඉන්න ආශ්‍රය කරන්න. එතකොට ඔයාලට තේරෙයි මම මොන වගේ මිනිහෙක්ද කියලා. මම හරි ඊසි ඇක්සෙසිබල්. මට කවුරු හරි කෝල් කරා නම් මට ගන්න පුළුවන් උපරිම මේක මම ඒකාංශ කරනවා. නැත්නම් මම නැවත ගන්නවා. මම පයින් යන්නේ පුෂ් බයික් වල යන්නේ මෝටර් බයික් වල යන්නේ බස් වල යන්නේ. මට හැමදාම කියන ඔයාට ආරක්ෂාව ප්‍රශ්න තියෙන අරුන් කියලා ඔක්කොමල්ලා. ඒත් මම තාම අද වෙනතුරුත් ඊයේ මම වික්ටෝරියා පාර්ක් එකට එනවා කියලා අද ඊයේ මම පෝස්ට් එකක් දාලා තමයි ආවේ. ඇයි ඉතින් එතනත් මට ඩීඒජි කෙනෙක් අම්මුණා. එයා තාරදිත් අමුත්තෙක්. මම එයා කිව්වා අහා අරුන් සිද්ධාත් ඔයාට මේ දකුණේ පාතාලේ ප්‍රශ්නයක් තියෙනවා කොයිද නැවතිලා ඉන්නේ සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති ඉතින් මම මෙච්චර කතාව කිව්වේ ඇයි දන්නවද? අර ඔයා ඇවන වෙනස් වෙයිද මාරු වෙයිද කියලා. මම එහෙම වෙනස් වුණා නම් මාරු වුණා නම් මට දැන් ගත කරන ජීවිතය ගත කරන්න බෑ. මර අර වෙන්දට වගේ නිකන් යන්න බෑ. පහෙන් බස් වල යන්න බෑ. මට කාටවත් මුහුණ දෙන්න බෑ. අපිට ඉන්ටර්වයුව එක දෙන්නේ හේගුත් නෑ. ඔව්. කාටවත් මුහුණ දෙන්නත් බෑ. ෆෝන් කරන්නත් බෑ. එතකොට තමයි අර අර ජීවිතේට වැටෙන්නේ. මොර මොන ජීවිතේ කොළඹ හතේ ඉන්නේ සෙකියුරිටි තියාගන්න හරි අම්බ වෙන්න අමාරුයි. කොයිද ඉන්නේ කියලා දන්නේ නෑ. අනේ ඒ වගේ ජීවිතයක් හරියට මාරු වෙන්න වෙයි. එහෙමනම් අපි දැනට මම හිතනවා අපි අපේ ආයතනයේ වෙනුවෙන් අපි ගත්තු තීරණේ හරි කියලා. මොකද ඔයාව සාකච්ඡාවකට යොමු කිරීම අපි එක කලේ බොහොම සද්භාවයෙන්. ඒ නිසා මේ යාපනයේ අවතැන් වුණු අසාධාරණයට ලක් වුණු ජනතාව අවුරුදු 30ක සාපලත් යුද්ධය ඒකට අපි ගරු කරන ඉස නමලා. ඒ වගේම ඔයා සාපලත් යුද්ධයෙන් බැටකාපු කෙනෙක්. ඔයාගේ මම හිතන්නේ ළමා කාලයක් තිබුණ නැහැ කියලා නිතරම කියනවා. ඉතින් ඇත්තටම එවැනි වකවානු පහු කරගෙන අද මේ සමාජයේ ඉන්න දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ වෙනුවෙන් අවතැන් වූ මේ අසාධාරණයට ලක් වුණු අය වෙනුවෙන් කතා කරන කෙලින් චරිතයක් කියලා අපි බොහොම ආඩම්බරෙන් කියනවා. හැබැයි ඒකේ ගරුත්වය ඔයා රකින්නවා කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා අපිත් එක්ක තමම දේශපාලනේ නැති නිසා අපි සුවිශේෂී පුද්ගලයෙක් එක්ක අපි සාකච්ඡා කරනවා. ඔයා බලලා සමහර විට ඒක තමයි මේ ඔයත් බලන්න අපේ වටපිටාව පිළිබඳ. එතකොට ඒ වටපිටාවත් එක්ක අපි මේ කරපු සාකච්ඡාව බොහොම සද්භාවයෙන් ඇත්තටම අපිට වුණා අරුන් සිද්ධාර්ථ කියන්නේ කවුද කියන එක දැනගන්න. ජීවිතේ සියලුම දේ සාර්ථක වේවා. ඒ වගේම මේ අහිංසක ජනතාව වෙනුවෙන් කතා කරන්න මෙවැනි පුද්ගලෙක් හෝ ඉතුරුවීම් පිළිබඳව අපි සතුටු වෙනවා. යාපනය සහ දකුණ එකතු කරන පාලම ඉක්මනින් බොහොම සවිශක්තිමත්ව හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිත් සමග එකතු වීම පිළිබඳව ඔබතුමාට ගොඩාක් ස්තුතියි. බෙහෙවින් ස්තුතියි ඔබගේ කාලය ලබා දීම පිළිබඳව. එහෙනම් සුබ දවසක්. අයිබෝවන්. මේ අවස්ථාව ලබා දීපු ගැන බොහොම ස්තුතියි. ජය වේවා. තෙරුවන් සරණයි.